දියු ගුණසේකර මැතිතුමන්ට අපි ආරාධනා කරනවා ඔබ ඇමතීම සඳහා. කරුදර මහා සංඝරත්නය අවසරයි. මෙතුමනි පක්ෂනායකවරුනි ප්‍රිය සහෝදර සහෝදරියනි. කාලය සීමිත නිසා කෙලින්ම ප්‍රශ්නයට බයින්නයි කතා කරන්නේ. අපේ යුද්ධය අවසන් වෙන පස්සේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කියලා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා වාර්තාවක් තුළින් ඉදිරිපත් කරා එක්සත් ජාතිකයේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලය 2012. ඒ අවස්ථාවේදී ඒක විදිහ පෙළගැස්මක් ඇති වන ජාත්‍යන්තර වශයෙන් ඒ පළවෙනි යෝජනාව අපි පරාජය කළා. ඊට පස්සේ දෙවැනි 2014 තවත් යෝජනාවක් ගෙනා ඒක සම්මත වුණා. 2014 තවත් යෝජනාවක් ගෙනා ඒක සම්මත වුණා. දැන් මේ 2015 යෝජනාව. මිත්‍රවරුනි ඉදිරිපත් කරපු වාර්තාව මේ ඊට පස්සේ ඉඳලා මේ අවුරුදු 4ම වාර්තාවල වෙනසක් ඇත්තේ නැහැ. මූලික වශයෙන් සමාන වාර්තා. මේ පාර මේ වාර්තාව ඉදිරිපත් කරන පස්සේ මොකද කිව්නේ ඇමරිකාව අලුත් උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒක ජෝන් කෙරීගේ උපක්‍රමය සූක්ෂම ලෙස අපේ ආණ්ඩුවයකට අහු වුණා. ඒ උපක්‍රමය තමයි ශ්‍රී ලංකාව නම්ම ගත්තා මේ යෝජනාවේ පාර්ශ්වකරුවෙක් කරගත්තා. අවුරු සහෝදර බොහොම හිත කල්පනා කරලා හිතන්න මෙන්න මේක තමයි මේ ගෝඩුස්සගේ වලිග වගේ විසත් දැන් චූදි දෙය මේ පාර පැමිණිලි කාර්යය. ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව මොකක්ද? දෙවෙනි එක තමයි මේක පිළිගත්තු ගමම්ම ඒ වාහනාව තමුන්නාසලට තාම හරියට පත්තරවලේ හරින් මේ කෑලි තමයි එන්නේ. ඒක කියනකොට තේරෙනවා පළවෙනි කාරණාව එක තියෙනවා ප්‍රියම්බල් එකක් නැත්නම් මුල්ල කොටසක් හඳුන්වා දී මේ කොටස. ඒකද කියන්නේ ඒක පළවෙනි එක මේ වාර්තාව පිළිගන්න. එතකොට මේ යෝජනාවේ පාර්ශ්වකරුවෙක් වෙනකොට ශ්‍රී ලංකාවේ යෝජනාව අනිවාර්යයෙන්ම පිළිගැනීමට බැඳුනා. ශ්‍රී ලංකාව මුල් වාර්තාව ඉදිරිපත් කරේකටවත් පිළිගත්තේ නැහැ. ඒමුත් මේ වාර්තාවේ මූලික කාරණා සියල්ලක් මේ වාර්තාවෙත් තිබෙනවා. පළවෙනි වතාවට ශ්‍රී ලංකාව පිළිගත්තා. පිළිගත්ත මොනක් නෙවෙයි දැන් මේ යෝජනාවේ අන්තර්ගත තියෙන නිර්දේශයන් ගොඩක්. ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමටත් පැත්ත තබා ගත්තා. මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඇමරිකාව. මිත්‍රවරුනි, ඒ නිසා මේ යෝජනාව තුළින් අපි එහෙම් පිළි මත අතපය බැඳලා පමණක් නෙමෙයි මේ අද අපට දැන් මේ ක්‍රියාත්මක කිරීමට පවරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී කොහොමද හසුරුනේ ජාත්‍යන්තර ප්‍රජාව යන රටවල්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මණ්ඩලයේ රටවල් 47ක් තිබෙනවා. ඒ 47 මේ යෝජනාව පාර්ශ්වකරුවන් ඉල ඉන්න රටවල් ඔක්කොම යුරෝපීය රටවල්. යුරෝපීය රටවල්. එකම සංවර්ධනය වන රටවලක් නැහැ. එකම ආසියානු රටක් නැහැ. ඉන්දියාව හා ජපානයත් නැහැ ඒ පාර්ශ්වකරුවෙක් වෙන්න කැමති උනේ. අපේ හිතවත් මේ ආණ්ඩු හිතවත් රට ජපානයේ මේ ආණ්ඩුවේ තිඳවත් රට ඉන්දියාව මුත්තේ රටවල් දෙක එකකම නෑ පාර්ශ්වකරුවෙක් වෙන්න. මේකට කිසිදු ලැටින් ඇමරිකා රටක් පාර්ශ්වකරුවෙක් නැකතු නෑ. මේ යෝජනාවට එකද අප්‍රිකානු රටක් පාර්ශ්වකරුවෙක් නැසෙයි එකකම නෑ. එහෙමනම් දියුණු සංවර්ධනය වන රටවල් සියල්ලක්ම වෙන ස්ථාවරක ඉදී ඇයි මේ යෝජනාව මෙසේ ගෙනාවේ මේ ස්වරූපෙන්? ඒක තමයි දක්ෂම උපක්‍රමයක්. ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙක් වෙනකොටම එයා පෙත තබා ගන්නවා. අනිත් රටවල් නිහඬ වුණා. ඊළඟ මොකද්ද? අපට යුද්ධ ආධාර දුන්න රටවල් චීනය, අපට යුද්ධ ආධාර දුන්න රුසියාව,
අපට රාජ්‍යතන්ත්‍රික වශයෙන් සම්පූර්ණ සහයෝගය දුන්නේ ජාත්‍යන්තර ශේෂ්ත්‍රයේ වියට්නාමය, කියුබාව, ඉරානය, පකිස්තානය යුද ආධාර දුන්න රටවල්. උන්නේ එයාට වුණා. උන්ට කල්පනා කරන්න දෙයනේ චූදි දෙයා පැමිණිලි කාර්යය බවට පත් වෙනකොට අපි මොනවද කරන්නේ? ඒ අවස්ථාවේදී චීන නියෝජිතයත් රෂ්‍ය රුසින් නියෝජිතයත් කරපු කතාව මම උපලඳ වෙන්න අන්න සහෝදරුවෝ. අපේ ඉංග්‍රීසි පත්‍රවල ගියා, සිංහල පත්‍රවල මේ ගියේ නැහැ. චීන නියෝජිතය රුසින් නියෝජිතය දෙන්නම එක සමානම ස්ථාවරයක් ගත්තා. උග්‍යා හෙදියා අර කන්ට්‍රි ස්පෙසිෆික් යන රටක් ඉලක්ක කරගන්න යෝජනාවලට අපි කවරදාවක ප්‍රතිපත්තිමය වශයෙන් අපට කැමෙන්න බෑ. එක්සත් ජාතික සංගමය බිහි වුණු දවසේ ඉඳලා අපි මේකට විරුද්ධයි. අපි අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. ඒක තමයි ප්‍රතිපත්තිමය ස්ථාවරය කියන්නේ. ඉතින් ඒ නිසා ඕනේ ස්ථාවරය හිටියා. ඕන් කිව්වා මේක අභ්‍යන්තර ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ. ඒ අභ්‍යන්තර ප්‍රශ්න විසඳ ගැනීමට ඒ රජයට අපි ඔක්කොම එක්කවල උදව් දෙමු. හැබැයි අපි කිසි ලෙසකින් කිසිදු රටක් ඒ රටට ඇඟිලි ගන්නවට, මැදිහත් වෙනවට, පිටිපස්සෙන් යන බලපෑම් කරනවට අපි එකම නැහැ. මේක තමයි රුසියන් නියෝජිතයත් චීන නියෝජිතයත් කිව්වේ. මේ නියෝජිතයන් දෙක සියලු දෙනාම 2012 දී ස්ථාවරය ගත්තා, 2013 දී ස්ථාවරය ගත්තා, 2014 දී ස්ථාවරය ගත්තා, 2015 දී අඛණ්ඩව හතර වතාවක් අපි ඔවුන් අපිත් එක්ක හිටියා. දැන් මෙතන මේ යෝජනාව අපි ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවෙක් වුණාම ඔවුන් අපිට කොහොමද උදව් කරන්නේ? ඒක නිසා එකෙන් ගුණේ මුළු 47 දෙනාම නිහඬ වුණා. යෝජනාව ඡන්දයක් නැතුව සම්මත වුණා. මේක පළවෙනි වතාවට පහුගිය අවුරුදු 4-5 තිස්සේ කරන්න බැරි වුණ දෙයක්. ඉතාම සූක්ෂම තීක්ෂණ ඇමරිකානු රාජ්‍යතන්ත්‍රික ඒ ජෝන් කෙරේගේ විදේශ මන්ත්‍රීවරයාගේ උපක්‍රමය අපේ අහුණා. අපේ උපක්‍රම අපේ මංගල සභාව වෙන මාධ්‍ය අපේ විදේශ මන්ත්‍රීවරයා මේක දන්නවා. ආණ්ඩුව තුලක සාකච්ඡා වෙනවා. මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ තුල මන්ත්‍රීවරු සාකච්ඡා කරනවා මම දන්නවා. ආණ්ඩුව තුල ඉන්න ශ්‍රී ලංකා දහස් පක්ෂ මන්ත්‍රී මැතිතුමෝ ගැන සාකච්ඡා කරන බව දන්නවා. මේක පොදු ප්‍රශ්නයක්. මිත්‍රවරුනි, අපි මේ ප්‍රශ්නේ බැලියොත් කොන තුනකින් බලන්න ඕනේ මේ ප්‍රශ්නේ. පළවෙනි එක අපේ රටේ සාධිපත්‍ය ජනතා පරමාධිත්‍ය පැත්තේ මේ ප්‍රශ්නේ සවලන්න ඕන. දැන් මේ නිර්දේශයන් තිබෙනවා. දෙයනේ නීති ප්‍රතිසංස්කරණය කරන්න ඇමරිකාව යෝජනා කරලා. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කරන්න ඇමරිකාව යෝජනා කරලා. හමුදා ප්‍රතිසංස්කරණය කරන්න ඇමරිකාව යෝජනා කරලා. පොලිසිය ප්‍රතිසංස්කරණය කරන්න ඇමරිකාව යෝජනා කරලා. අධිකරණය ප්‍රතිසංස්කරණය කරන්න ඇමරිකාව යෝජනා කරලා. අපේ පාර්ලිමේන්තුව මොනවද කියන්නේ? අපේ පාර්ලිමේන්තුවේ 225 රැයි නමරටේ ඇමරිකාව කියන දේ කරන්න තියෙන්නේ. අපේ මන්ත්‍රීවරුන්ට මොලයක් නැද්ද? දක්ෂතාවක් නැද්ද? නිර්මාණශීලීත්වයක් නැද්ද? මට අපි මේ ජාතික අභිමානයට එල්ල කරපු පහරක් නේද? අපි කොහොමද මේක අපේ දැන් මෙතන යුද අපරාධ ප්‍රශ්නේ වැත්තකද? මේක නෙමෙයි මේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රශ්නේ නෙමෙයි මේ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒ ප්‍රධාන ප්‍රශ්නත් එක්ක අලුත් ප්‍රශ්න ගන්නවා කියලා අපි ව්‍යවස්ථාව වෙනස් කරන හැටි, අපි නීති සංග්‍රහය වෙනස් කරන හැටි, අපි හමුදා ප්‍රතිසංස්කරණය කරන හැටි, අපි පොලිසිය ප්‍රතිසංස්කරණය කරන හැටි, අපි අධිකරණය ප්‍රතිසංස්කරණය කරන හැටි ඔක්කොම දාලා මේක පරමාධිත්වයට ප්‍රශ්නයක් නෙවෙයිද අපට? මේ අපේ ජාතික අභිමානයේ ප්‍රශ්නයක් නෙවෙයිද? ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කෝණයෙන් බලනකොට මේ ප්‍රශ්නේ අපේ විදේශ ප්‍රතිපත්ති අපි 1956 නොමැති ප්‍රතිපත්තියක් කරන් ගියා. බණ්ඩාරනායක මහත්මයා කිව්වා අලුත් විදේශ ප්‍රතිපත්තිය හඳුන්වනකොට කියාපු දෙයක් තමයි කිව්වේ, නොමැති ප්‍රතිපත්තියක් කියන්නේ පැත්තක් නොගෙන ඉඳීම නෙවෙයි. නිශ්චිත ප්‍රශ්නයක් එනකොට මේ ප්‍රශ්නේ අපට සාධීන අයිතියක් තිබෙන්න ඕන. ඒ රටක් පිළිබඳ ප්‍රශ්නකදී අපේ ස්ථාවරය ගන්න. නොබැදී කියන්නේ කිසි තැනක් නැතුව නිහඬවීමක් නෙමෙයි. ඒ නිසා අපේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මේදී විශේෂම මේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය තමයි මේ යෝජනාවට බලපෑ ප්‍රධානම සාධකය, තීරණාත්මක සාධකය. සහෝදරනි, අපේ ආණ්ඩුවෙන් ඉල්ලා හෙදින්නේ
කරුණා කරලා ලෝක ආර්ථිකයේ යථාර්ථය තේරුම් ගන්න අද ලෝකේ වෙනස් වෙන ලෝක බලධරණය තීරණය බලධරණය වෙනස් වෙන ආකාරය යථාර්ථය තේරුම් ගන්න. ඒ වගේම අද ආර්ථික ප්‍රතිපත්ති නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය මුළු ලෝබුර අර්බුදයෙන්ම තිබෙන අවස්ථාවකට වෙන බව යථාර්ථය තේරුම් ගන්න. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරව හැමතැනම ආර්ථික අර්බුද දේශපාලන අර්බුද විවස්ථා අර්බුද ජන වර්ග අර්බුද මූලධර්මවාදී නොයෙක් ප්‍රශ්න බෙදුම් වාදී ඔක්කොම හැම. ඒ නිසා අපේ විදේශ ප්‍රතිපත්තිය අපේ අපේ යුද්ධයේදී ආධාර කරවලට වල්ලා පැත්තකට දාලා චීනය පැත්තකට දාලා රුසියා පැත්තකට දාලා වියට්නාමය පැත්තකට දාලා කියුබා පැත්තකට දාලා ඉරානය පැත්තකට දාලා පකිස්ථානය පැත්තලා මේ මොළො සංග්‍රහතරයට ඔක්කොම පැත්තකට දාලා තේරුම් ගන්න ලෝක ආර්ථික අර්බුදයේ 2007 සැප්තැම්බර් මාසේ ආරම්භ වෙනකොට අපි යුද්ධය යන අතරේ යුද්ධය කෙලවර වෙන්න 2009 ආර්ථික අර්බුදය පටන් ගන්න 2007 දී 2007 2009 කාලය තුළ අපට ඒ ආර්ථික අර්බුදය අපි බේරගත්තේ කවුද? අපි බේරගත්තේ ආසියානු ආර්ථික රටවල් ආසියානු රටවල් රුසියාව අපි බේරගත්තේ චීනය අපි බේරගත්තේ කියුබාව අපි බේරගත්තේ වියට්නාමය බේරගත්තේ මිලිටරි වශයෙන් ආර්ථික වශයෙන් ආර්ථික වශයෙන් රාජතන්ත්‍රික වශයෙන් රාජතන්ත්‍රික වශයෙන් වවුන අපි ඉන්නේ. අද අපි යුද්ධ ජයග්‍රහණය කරන් පස්සේ ඒ රටවල් අමතක කරලා අමතක කරන හේතුව තමයි එක්සත් ජාතික වාස්තුවේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් ඇති වෙලද වෙනවා. ඒක තමයි මේදී වෙන භයානකකම. ඒක තමයි ඔබාමා පහුගිය දාසලා තීරණයක් ගත්ත අලුත් විදේශ ප්‍රතිපත්තියක්. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් පිවට් ටු ඒෂියා කියලා. මොකද අට්ලාන්ටික් සාගරයේ පළදොලනේ අද ඒක පැසිෆික් සාගරයට ඇවිල්ලා බලය තහදුරටත් අට්ලාන්ටික් කලාපයේ නෙමෙයි බලය තිබෙන්නේ ලෝකේ. ඒක පැසිෆික් කලාපයේ තමයි ලෝක බලය තියෙන්නේ. ඒක දන්න ඇමරිකාව තීරණය කරගත්ත ආසියාවට හැරෙන්න ඕන. නැගියනේ ආසියා නැගියන ආසියාවේ ආර්ථිකය අද ආසියානු ආර්ථිකය තමයි ලෝක ආර්ථිකයේ ඉදිරි ගමන් කරුවලා තියෙන්නේ. මේ ආර්ථික අර්බුද වෙලාවේ මුළු ලෝකම රටවල් අර්බුද වෙද්දී ආසියානු ආර්ථිකයන් ඉදිරියෙන් ගමන් කරා. ඒක බලපෑවෙ නැහැ චීනයට, ඒක බලපෑවෙ නැහැ ඉන්දියාවට බලපෑවෙ නැහැ. ඒ නිසා අපේ රටවල් එක පැත්තකින් තරහ කරගන්නද නැත්නම් දුරස්ත කරගන්නද මේ ප්‍රතිපත්තිය. ඒ නිසා මේ යෝජනාව දේශ බලනකොට බලන්න ඕන විදේශ ප්‍රතිපත්තිය තුලේ විදේශ ප්‍රතිපත්තිය ඇති කරගත්ත ප්‍රබල වෙනස්කම නිසාද මේක තමයි බලපෑනේ. බුදුමයන් නෙවෙයි රටේ වික්‍රමසිංහ මහත්මයාගේ විදේශ ප්‍රතිපත්තිය තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. වෙන කාකා ප්‍රතිපත්තියක් නෙවෙයි. ඔව් ආසියාවේ ඉන්න කංශගොඩු නායකයා නවලිබරල්වාදී ප්‍රතිපත්තියේ නායකයා මේ ආසියානු මහද්වීපයේ ඉන්න නායකයා. ඒ නිසා තමයි ඔවුන්ගෙන් අපේක්ෂා කරනවා ඔවුන් ඔවුන්ගේ ප්‍රතිපත්තිය යළිත් මේවා ක්‍රියාත්මක කරා කියලා. අන්න ඒ නිසා විදේශ ප්‍රතිපත්තියේ පැත්තෙන් බලනකොටත් මේක අපිට පේන අනුගුරු තුන්වෙනි කාරණාව තවත් කෝණකින් බලනවා නම් මිත්‍රවරුනි ජාතික සමගිය අපේ රටේ අවුරුදු 2009 යුද්ධයෙන් පස්සේ අපි කවුරුත් උත්සාහ ගන්නවා ජාතික සමගියක් ඇති කරලා ප්‍රතිසංධානයේ තුලින් දෙමළ මුස්ලිම් සිංහල සියලු ආගම් කොටස් ජාතික සමගිය තුලින් ඒකාබද්ධ කිරීමේ උත්සාහයක් ගන්න වගවානුවක අද මේ යෝජනා තුලේ කියලා ඉතරක් රට තුළ බෙදීමක් ඇති කරනවා. දෙමළ ජනතාව සිංහල ජනතාව දෙමළ ජනතාවට විදහා රස්සේන ආකාරයේ තත්ත්වයක් දෙනවා. මේක තමයි අධිරාජ්‍යවාදීගේ උපාය මාර්ගය. අපි මේවා සියල්ලක්ම බලන්න ඕන ජාත්‍යන්තර වශයෙන් ඇති වෙන සිද්ධීන් වර්ධනයන්ගේ සන්දර්භය තුළ ඉඳලා අෆ්ගනිස්තානයේ වෙච්ච දේ, ඉරාකයේ වෙච්ච දේ, ඊට සිරියාවේ වෙන දේ, යෙමෙනේ වෙච්ච දේ මේ සියල්ලක දිරු කරගන්න අද මේ වෙනකොට මිලියන් 15ක් යුරෝප මහද්වීපේ මැද ඇමරිකා මිනිස්සු කියලා තිබෙනවා. මේ පහුගිය මාස ගියා 1 මිලියන් එක. මේ යුද්ධ නිසා සහෝදරන්ට බලන්න මිලියන් 15ක් ආසියානු ජනතාවක් යුරෝප මහද්වීපේ සංක්‍රමණය කරනවා නම් ඒ අධිරාජ්‍යවාදීන්ගේ යුද උපක්‍රමල ප්‍රතිඵලයක් නිසා එවැනි තත්ත්වයක් ඇති වෙලා දෙනවා නම් ඒවා අපි අධ්‍යයනය කරලා ඒවා තේරුම් අරගෙන අපේ වන්නි කමඩ වලට බහින්න අවශ්‍යයි. අපේ රටේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අවස්ථාවේ මෙන්න මේ කෝණ තුනෙන් බලනකොට අපි පහදලේ වශයෙන් නිගමන වලට බහින්න පුළුවන්.
මේ ප්‍රතිපත්තිය අපේ අපේ වැඩ අපිට කරුණා කරලා අපේ වැඩ අපිට කර ගන්න දෙන්න. අපි දෙමළ ජනතාව අපි බලා ගන්න. අපි මුස්ලිම් ජනතාව බලා ගන්න. අපි ක්‍රිස්තියානි ජනතාව බලා ගන්න. අනිකොත් ජනතාව Hindu ජනතාව බලා ගන්න. අපේ වැඩ කටයුතු අයින් ගෑ ගන්න එන්න එපා. තමන් ඒ සියල්ලක්ම ජාතික සමගිය විනාශ කරලා මිනිසාගේ ශිෂ්ටාචාරයේ මුදුන් මල්කඩක් වගේ සෙන්ති වෙන ටයිග්‍රීස් ගංගාවේ නයිල් ගංගාවේ ඒ පූලක ඒ ඓතිහාසික ඒ ජනතාව ජීවත් වූ ඉතිහාසයක් තිබෙන රටවල් සියල්ලක් බද විනාශ කරලා අද ආසියානු මාධ්‍යයේ මේ ආසියානු දෙන්න හදනවා. මෙන්න මේ කාරණා ටික තමයි සෞදුරු මට කියන්න දෙන්නේ. අපේ ඉදිරි කාලයේදී මේවා අද මේක දැනුවත් කිරීමේ රැස්වීම උද්ඝෝෂණ රැස්වීමක් නෙවෙයි. නමුන්නාසෙලා කරුණු වටා ගන්න ඕන අධ්‍යයන කරන්න ඕන. මේවා සරල මේ සුසුක්තා සූක්ෂම ලෙස තමයි මේ උපක්‍රම ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ නිසා ඒවා තේරුම් අරගෙන අපි දේශපාලන සත්‍යයන් විශේෂයට අපේ ඉදිරියේදී ඇති වෙන අභියෝගයන්ට මුහුණ දෙමට සූදානම් වෙන්න ඉගෙන ඉලා මේ සෞදුරට ජය වේවා කියලා. ඔබේ සුදී ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඊට පමාතේ දීව ගුණසේකර මැතිතුමා ඔබ අමතා කතා කළේ වර්තමාන පාලකයෝ තමන්ගේ දේශපාලනේ කරන්නෙම යන්නේ කොහෙද මල්ලේපොල් වැඩ උගත් බුද්ධිමත් පාර්ලිමේන්තුවක් හදනවායි කිව්ව මේ පාලකයෝ තමන්ගේ ජාතික ලයිස්තුවේ හිටපු මහාචාර්යවරු සීල දනාම ලයිස්තුවෙන් හලනවා ඒ ලයිස්තුවේ හිටපු නීතිය නැමැති විද්‍යාවේ අපි අපේ කාලයේ දුටු ප්‍රාමාණිකම විද්වතා අපි ඉතාම ගෞරවයෙන් තුවා ආරාධනා කරනවා මහාචාර්ය ජීඑල් බීරිස් මැතිතුමා.